ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ලෝවාසී සියලුම පින්වත් ශ්‍රාවකයා වෙත සුපහන් සිතින් යුතුව දායාද කරන අසිරිමත් සදහම් දම්සක වැඩසටහනයි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එසේනම් ලෝවාසී සියලුම ජනතාවගේ සිතසුව පිණිස අසිරිමත් දම්සක සදහම් වැඩසටහන ආරම්භ කරන්නට අපට අවසරයි. අද දිනේදීත් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අපගේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා ධර්ම දේශනාව සඳහා. සාදු සාදු සාදු. එසේනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට මත්තෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කොට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා අප ධර්ම දේශනාව ආරම්භ කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. ලෝවාසී සියලුම පින්වත් ශ්‍රාවකයාගේ සිතසුව පිණිස පින්වත් ස්වාමීන් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාතු සාතු සාතු. කවුරුත් පංචශීලී සමාදන් වෙන්න හොඳට සිල්පද අදිස්ථාන කරගෙන මා කිවට පසු කියන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මම මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට. සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට. සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට. සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට. සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වතුනි, ඔබ දැන් සූදානම් වන්නේ ශ්‍රද්ධා රූපහානිය සමග එකතු වෙලා අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස් ලෝකෙ ඉපදුන කෙනෙකුට මේ විදිහට බණපදයක් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න පුංචි දහම් කාරණාවක් හරි අහන්න ලැබෙනවා කියලා කියන්නේ යාට දුර්ලභ ලැබෙන වාසනාවක් කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මේ ධර්මය මේ විදිහට ශ්‍රවණය කරාට මේ ලෝකෙ පිරිස ගත්තොත් කී දහහක් කී කෝටියක් තමන්ගේ ජීවිතේට යහපතක් නොවන දේවල් කොච්චර ශ්‍රවණය කරනවද? සුළු පිරිසක් තමන්ගේ ජීවිතයට යහපතක් වෙන දෙයක් ශ්‍රවණය කරද්දී බහුතරයක් ජීවිතයට අයහපතක් වෙන දේවල් තමයි අහන්නේ. ඔබට තේරෙනව නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සුළු පිරිස දැන් උන ධර්මය අහන්නේ බොහොම සුළු පිරිසක්. හැබැයි ධර්මය අහන සුළු පිරිසෙනුත් සුළු පිරිසක් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නේ. තේරුණා නේද? එතකොට ලෝකෙ පිරිස ගත්තාම මේ පිරිසෙන් සුළු පිරිසක් උන ධර්මය අහනවා. හැබැයි ඒ ඇහුවට ඔක්කොම පිරිස අවබෝධ කරගන්නෙත් නෑ. ඒ සුළු පිරිසෙනුත් සුළු පිරිසක් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා මහන්සියක් ගන්න. ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා මහන්සියක් ගන්න සුළු පිරිසෙනුත් සුළු පිරිසක් තමයි ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිසයි දේශනා කළේ මේ ලෝකෙ තියෙන දුෂ්කරම දේ අමාරුම දේ කරගන්න බැරිම අමාරුම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් අවබෝධ කර ගැනීම. හැබැයි අමාරු වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ධර්මයම අවබෝධ කරගන්නත් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙච්චර දුර්ලභ වෙලා තියද්දි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමත් මෙච්චර දුර්ලභ වෙලා තියද්දි ධර්මය අවබෝධ කිරීම උත්සාහ ගැනීම දුර්ලභ වෙලා තියද්දි බොහෝ දිනෙකට වැඩි පිරිසකට සිහිපත් වෙන්නේ නැහැ අනේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණානේ කියලා. මෙච්චර දුර්ලභ මේ ධර්මය අපිට පුරුදු කරගන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවනේ කියලා මනුස්ස ලෝකෙ ඉන්න කාටවත් සිහිපත් වෙන්නේ අතලොස්සකට සිහිපත් වෙනවා. එතකොට ඉතින් ඒ අවාසනාවන්ත භාවය තමාගේ ජීවිතේටම ඒක ලැබිලා තියෙන්නේ. වාසනාවන්තකම තියෙන කෙනා පින තියෙන කෙනා මේ පිරිස අස්සෙන් කොහොම හරි ගිහිල්ලා
මේ සමාජ රැල්ලෙන් බේරිලේ කෙනා බුදුරජාණන් වහන්සේ ධර්මය හැසිරෙන් මහන්සි ගන්නවා. ජීවිතයකට ධර්මය අවබෝධ නොකිරීමති නනතුර තමයි සංසාරය ඒකෙනට ඉපදමි මැරමින් යන්ඩ සිද්ධ වෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරන්න ඕනේ ඕන කියලා කිව්වට අපි දන්නේ නැත්තම් මේක අවබෝධ කරගමින් අපිට මේ වගේ විපාකයක් මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා අපිට ධර්මය අවබෝධ කරන මහන්සියක් ගන්න හිතෙන්නේ නැහැ. ඒතකොට ධර්මය අවබෝධ කළ යුතුයි කියන පණිවිඩේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජීවිතේ මෙන්න මේ අනතුර තියෙනවා. ඒ තමයි ධර්මය අවබෝධ කරේ නැත්තම් ඉපදෙන මැරෙන සංසාරේ කෙලවරක් නැතුව ඉපදෙමින් මැරෙමින් යන්න සිද්ධ වෙලා තියෙනවා. සසරේ යෑමේ අනතුර තමයි තමන් නොසිතූ විරු දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබ හිතලා බලන්න පහුගිය කාලේ ඔබට අහන්න ලැබෙන්නේ නැති කුරුණෑගල වැල්ලෝ පැත්තේ තමන්ගේ අම්මා ඝාතනය කළ තමන්ගේ පුතා අහන්න ලැබෙන්නේ නැතිනේ. ගොඩක් දෙනෙකුට අහන්න ලැබෙන්නේ නැති. තමන්ගේ මම අවුරුදු 80යි පුතාට අවුරුදු 52යි. එතකොට විපාකේ මොකද්ද? කල්පයක් නිරේ. දැන් මනුස්ස ලෝකේ අපි මේ ගත කරන අවුරුදු 50 60 කොච්චර කාලයක් ගියාද අපිට ගෙවා ගන්න? අවුරුදු ගානකින් පමණ කළ නොහැකි කාලයක් නිරාදුක් විඳින්න සිද්ධ වුණොත් එහෙම කවාසනමක් මිනිස්සෙකුට ලැබෙන. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම තමයි මේ තමන් නොසිතූ විරු ආකාරයේ නොඑක් විපාක විඳ විඳ මේ සසර යන ස්වභාවයෙන් ඒ කිනාට සැනසීමක් ලබා ගන්න සසරෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ සසර ගමන නවතා දැමීම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා සුගතිය ඉපදීමත් ගැන මිනිස්සුන්ට කියලා දෙනවා. ඇයි හේතුව මිනිස් ලෝකෙන් ඔක්කොම සසරින් නිදහස් වෙනවද? අතලොස්සක් නිදහස් වෙන්නේ. ඒතර අනිත් පිරිසට පිලිසරණ ජීවිතයට ලැබෙන්න බුදුරජාණන් වහන්සේ ඇයිට කියලා දීලා තියෙනවා සුගතිය ඉපදීම ගැන. මිනිස් ලෝකෙ හෝ දෙවියන් අතර හරි නැවත වරක් ඉපදුනොත් මේ ජීවිතේ ධර්මය ප්‍රගුණ කරලා නැවත වතාවක් දෙවියන් අතර ඉපදුනොත් ඔබට ආයෙත් අවස්ථාවක් සමහර විට ලැබෙන්න පුළුවන් ධර්මයේ හැසිරෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සුගතිය ඉපදෙන්න දෙවියන් අතර ඉපදෙන්න උපකාර වෙන දේශනා විශාල ප්‍රමාණයක් දේශනා කළා තියෙනවා. උන්වහන්සේගේ පළවෙනි අරමුණනේ මොකක්ද එතකොට? ධර්ම අවබෝධ කරලා සසරින් නිදහස් වීම. දෙවනි අරමුණ වුණා ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන කෙනාට ආයපාරම් අවස්ථාව ලැබෙන මේකෙන සුගතිය ගිහිල්ලා ඉපදුනොත් දෙවියන් අතර ගිහිල්ලා ඉපදුනොත් ආය අවස්ථාවක් ඒකෙනාට ලැබෙනවා ධර්මය පුරුදු කරන සසරින් නිදහස් වෙන්න. එතකොට ඔබට අපි අද කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මේ දෙවියන් අතර ඉපදෙන්න උපකාර වෙන කරුණ වර්ගයක් ඇතුළත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කියලා දෙන්න. එතකොට දැන් ලෝකේ සමහර පිරිස කතා කරනවා, සමහර බෞද්ධ පිරිසත් කියනවා මනුස්ස ලෝකෙම තමයි මේ දිව්‍ය ලෝකෙ තියෙන්නේ. අහලා නැද්ද එහෙම? අහලා තිනවන්නේ මනුස්ස ලෝකෙම තමයි මේ නිරය තියෙන්නේ. මේ ඔක්කොම මනුස්ස ලෝකෙ තියෙන බලන්න කියනවා සැප විඳින කට්ටිය තමයි දෙවිවරු කියනවා. හොඳට යාන වාහන තියෙනවා නම් අතට පහයට වැඩ කරන ඕන් දෙවිවරු කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුගති ලෝකේ දිව්‍ය ලෝක කියලා කියන්නේ මනුස්ස ලෝකේ සුගති ලෝකෙන් නම දෙවිවරු කියලා වෙනම පිරිසක් ඉන්නවා. හැබැයි අපේ මේ මසැසට පේන්නේ නැහැ, ප්‍රകൃති ඇසට පේන්නේ නැහැ. හැබැයි දෙව්වරු වෙලා ඉපදෙන්නේ සමහරට මනුස්ස ලෝකේ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිතය ගත කරපු කට්ටිය මරණින් මතු දෙවියන් අතර ඉපදිනවා. දෙව්වරුන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙව්වරුන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දෙව්වරුන්ට මෙන්න මෙච්චර අවශ්‍ය තියෙන අසවල් දිව්‍ය ලෝකේ. අසවල් දිව්‍ය ලෝකේ ඊට වඩා මෙන්න මේ අවශ්‍ය තියෙනවා. අසවල් දිව්‍ය ලෝකේ ඊටත් වඩා අවශ්‍ය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දෙවිවරුන්ගේ අවශ්‍යත් එක්ක කියලා දීලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන පැහැදීම තියෙන කෙනා විශ්වාස කරනවා මේක. ඒතර සුගතිය විශ්වාස කරන්න නම් ඒ කෙනාට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක්.
ඒකන බුදුරජන් වහන්සේ මුලින්ම මේ ධර්මාර්ග ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා කිව්වේ. එතකොට අද අපි කල්පනා කළේ මේ දෙවියන් අතර ඉපදෙන්න උපකාර වෙන කරුණු කොහොමද අපේ ජීවිතේ ඇති කරගන්න කියලා. මේ දේශනාවේ නම තමයි අනුරුද්ධ මනාපකායික සූත්‍රය. මොකද්ද මේකේ නම? අනුරුද්ධ මනාපකායික සූත්‍රය. එතකොට මේකට මුල් වෙනව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඒක තමයි අනුරුද්ධ මනාපකායික කියලා මේකට නම වැටුනේ. මනාපකායික කියලා දෙවරු පිරිසක් මුල් වුණා මේ කතාව සිද්ධ වෙන්න. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ගෝසිතාරාමේ තමයි වැඩ හිටියේ. කොසඹෑ නුවර. ඒ කාලේ මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ගිහි කාලේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සොහයුරෙක්. ඊළඟට රජකම හම් වෙන්න තිබ්බ කෙනා බුදුරජාණන් වහන්සේ ශාසනය ඇවිල්ලා පැවිදි වුණා. එතකොට දැන් බලන්න දැන් රජකම ඊළඟට ගන්න තිබ්බ කෙනා පැවිදි වුණේ ජීවිතේ අර්ථයක් නැහැ කියලා තේරුණා. රජකම ලැබුවා දවසින් රජකම වෙනස් වෙලා යන්න පුළුවන්. එක පැයකින් රජකම නැති වෙන්න පුළුවන්. රජකම ලැබුවත් සසරින් නිදහස් වෙන්නේ නැහෙනි. රජකම ලැබුවත් තිරිසන් ලෝකේ නිදහස් වෙන්න ක්‍රමයක් නැහෙනි කියලා කල්පනා කරලා තේරුම් ගත්ත එහෙනම් ජීවිතයේ තියෙන පිරිසරණ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙන එක කියලා. පැවිදි වෙලා උන්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ළඟම තමයි ගොඩක් අවස්ථාවල හිටියේ. අරහත්ත්වයට පත් වුණා. දිවස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍ර භික්ෂුව බවට පත් වුණා. දිවස් උපදවාගත් භික්ෂූන්ගෙන්. දිවස් කියලා කියන්නේ දෙවිවරුත් එක්ක කතා බහ කරන්න පුළුවන්. මේ නොඑක් ආකාරයේ දිවස්ලාභී කෙනෙක් වුණා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ දවල් කාලයේ ගතකරනද, ඒ කියන්නේ උදේ කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා මද්දහන කාලේ මේ විහාරයෙන් නැතු උන්වහන්සේලා වනාන්තරයට යන රස්නේ නිසා. හරි රස්නේනේ දවල් කාලෙට සීතල පරිසරයක් ලබාගෙන නිෂ්කලංක පරිසරේ බණ භාවනා කරන් උන්වහන්සේ වනාන්තරය ඇතුළට ගියා. ඉතින් දිවා විහරණය ගත කරන් උන්වහන්සේ මේ වනාන්තරයට වැඩම කරලා දැස් පියාගෙන භාවනා කර කර ඉද්දීන් මනාපකායික දේවතාවිය වගයක් දිව්‍යාංගනාව වගයක් උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. දෙවරු වගේන්නේ මේ දිව්‍යාංගනාව වගේ මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට වන්දනා කළා. මොකද දෙවරු සරණ ගිහිලා තියෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය සරණ ගිහිලා ඉන්නේ. එතකොට මේ දෙවරු පිරිස ඇවිල්ලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් හිටගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියන ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ අපි මනාපකායික දේවතාවියෝ වෙමු. ස්වාමීනි අපිට තමයි මනාපකායික දිව්‍යාංගනාව කියලා කියන්නේ. මේ දෙවරු කොටසක් ඒ කට්ටියගේ ලෝකේ තමයි නිම්මාන රති දිව්‍ය ලෝකේ. විශාඛා උපාසිකාව ගිහිල්ලා ඉපදිලා තියෙන නිම්මාන රති දිව්‍ය ලෝකේ. එතකොට මේ දිව්‍යාංගනාව පිරිස කියන ස්වාමීනි අපි මනාපකායික දිව්‍යාංගනාව වෙමු. ස්වාමීනි අපි තුන් තැනක ඉසුරුමත් බවට පත් වෙලා සිටිනවා. කරුණු තුනකින් අපි ඉසුරුමත් බවට පත් වෙලා ඉන්නවා. ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ අපි මෙන්න මේ වගේ විශේෂීම ලබා ගන්නවා කියන ඉසුරුමත් බවට පත් වෙලා තියෙනවා කරුණු තුනකින්. පළවෙනි එක තමයි අපි අපේ ශරීරයේ සිරුරු වල මේ යම් පාටක් කැමතිද අපි හිතපු සැනින් අපේ ශරීරයේ පාට ඇති කරගන්න පුළුවන් කිව්වා. දැන් අපේ සුදු පාට නම් සුදු පාටමනේ හැමදාම. මේ මනාපකායික දිව්‍යාංගනාවන්ගේ එක ලක්ෂණයක් කියන ඉසුරුමත් බවක් කියනවා. කල්පනා කරොත් මට නිල් පාට වෙන්න ඕනේ කියලා සැනකින් නිල් පාට වෙනවා කියන රූපය. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ට හොයාගන්න බැරි දේවල් මේවා. අපි කැමතිද යම් පැහැයක් සිරුරට ඒ පැහැය අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ යම් ස්වරයක් කැමතිද යම් හඬක් කැමතිද අපි යම් කටහඬක් අපි කැමතිද ඒ හඬ අපිට අපි හිතුවොත් මට මේ කටහඬ ඕනේ කියලා මේ හඬ ඕනේ කියලා ඒ හඬ සැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ස්වාමිනී අපි යම් සැපයක් කැමතිද
යම් සැපයක් කැමතිද, යම් දෙයක් යම් සැපයක් ආස කරනවද, ඒ සැපේ ලබා ගන්න ඕන කියලා හිතුව සැනකින් ඒ සැපේ ලබා ගන්න පුළුවන්. ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ මෙන්න මේ කරුණු තුනෙන් මනාප කායික දේවතාවියන් වන අපි ඉසුරුමත් බවට පත් වෙලා ඉන්නවා. දැන් මේ කවුරුත් එක්ක මේ විස්තරය කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එක්ක. ඊට පස්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අදහසක් ඇති වුණා, එහෙනම් මේ කියන එක ඇත්තද කියලා බලන්න ඕනේ කියලා. උන්වහන්සේ දිවස්ලාභයෙන් අග්‍රයිනේ. උන්වහන්සේ කල්පනා කළා මේ දිව්‍යාංගනාව නිල් පාට වෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා. මේ අය නිල් පාට වෙලා නිල් පාට වස්ත්‍ර ඇතිව නිල් පාට ආභරණ පළඳාගෙන ඉන්නවා නම් හොඳයි කියලා උන්වහන්සේ හිතුවා. උන්වහන්සේ හිතපු දේ අර දිව්‍යාංගනව දැකලා සැනකින් නිල් පාට වස්ත්‍ර ඇඳගෙන ශරීර නිල් පාට වෙලා නිල් පාට ආභරණ උනි සැරසිලා උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, දැන් හරි නිල් පාට උනා, එහෙනම් බලන්න ඕනේ මේ කට්ටිය කහ පාට වෙනවද කියලා. කහ පාට වෙනවා නම් මේ කට්ටිය හොඳයි කියලා හිතුව විතරයි ශරීර කහ පාට උනායි ඒකයි. වස්ත්‍රත් කහ පාට උනා, ආභරණත් කහ පාට උනා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා, එහෙනම් මේ කට්ටිය රතු පාට වෙනවනම්. ඔන්න සැනකින් අර වගේම ශරීරයේ පැහැයත් රතු පාට උනා. වස්ත්‍රත් රතු පාට වුණා, ආභරණත් රතු පාට වෙලා ඉදිරියේ පෙනී හිටියා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මේ කට්ටිය සුදු පාට වෙනවනම්. ශරීර පැහැය සුදු පාට වුණා, ඇඳන් හිටපු අර කහ පාට රතු පාට වස්ත්‍ර ටික සුදු පාට වුණා, ආභරණ සුදු පාට වුණා. එතකොට මේ විදිහට මේ අය මේ තමන්ගේ අර ඉසුරුමත් බව ප්‍රකට කරාට පස්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලන් ඉදින් එක දිව්‍යාංගනාවක් සින්දුවක් කියන්න පටන් ගත්තා. තව එක්කෙනෙක්ගේ කියන සින්දුවට අනුව වාදනය කරන්න පටන් ගත්තා. තව කෙනෙක් නටන්න පටන් ගත්තා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කල්පනා කළා, දැන් වෙන විදිහ නම් භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ කියලා. දැන් මේ කට්ටියන්ගේ මේ ස්වභාවය කියන මේ කටහඬ මේ අහන් ඉන්න කෙනෙකුට කෙලෙස් උපදිනවා කියලා කියනවා. එච්චරටම ලස්සනයි. ඒ නටම ඒ කියන්නේ ඒ කෙනාගේ නැටුම බලන් ඉන්න කෙනෙකුට නූපන් කෙලෙස් උපදිනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, දැන් මේක බලන් ඉන්න එක නම් භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ දැස් පියාගත්තා. ඇස් දෙක පියාගත්තා. එතකොට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගත්තට පස්සේ මේ දිව්‍යාංගනාව මේ කට්ටියන්ට බුද්ධිමත්නි, ප්‍රඥාව තියෙනවනේ. මේ කට්ටියට තේරුංගේ එහෙනම් මේ අනුරුද්ධයන් වහන්සේ ආර්යයන් වහන්සේ අපේ මේ නැටුමට කැමති නැතුව ඇති. අපි එහෙනම් යමු කියලා උන්වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. එතකොට මෙන්න මේ සිද්ධිය වුණාට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හවස් වෙනකල් භාවනාවෙන් වැඩ ඉඳලා උන්වහන්සේ හවස් කාලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ ස්වභාවයක් තමයි උන්වහන්සේ හවස් කාලේ වනාන්තරේ ඉඳලා හවසට පැම්පහසු වෙලා වඩිනවා විහාරෙට. විහාරෙට වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලාත් ඒ ප්‍රදේශෙ ඉන්න, එහෙම නැත්නම් ඒ විහාරේ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මොනවද කතා කරන්නේ මේ රටේ ලෝක දේවල්ද? කතා කරන්නේ තමන්ගේ ජීවිතේට මේ ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? ඊට පස්සේ ස්වාමීනි මට මෙන්න මේ දහම් කාරණාව තේරෙන්නේ. ඊට පස්සේ අන්‍යාගමිකවරු මෙන්න මේ වගේ දේවල් කියන භාග්‍යතුන්ස අපි ඒවට කොහොමද උත්තර දෙන්න ඕනි? දෙව්වරු වගේක් මගේ මේ වගේ දේවල් ඇවිල්ලා හෙව ස්වාමීනි ඒ වගේ උත්තර මොනවද කියලා. මේ වගේ ජීවිතේට වැදගත් වෙන දේවල් හවස් කාලේ දම් සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හවස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ කියලා, භාග්‍යතුන් වහන්සේ අද හවස් කාලේ මම මේ වනාන්තරයේට වැඩම කරලා භාවනාවෙන් ඉද්දී මනාප කායික දිව්‍යාංගනාව වගේක් පෙනී හිටියා. පෙනී ඉඳලා මේ කට්ටිය කිව්වා, ස්වාමීනි අපි කරුණ තුනකින් ඉසුරුමත් බවට පත් වෙලා ඉන්නවා. මොනවද ඒ කරුණ තුන? රූපයේ ලස්සන රූපයකින් ඉසුරුමත් බවට,
කැමති කටහඬක් ලබා ගන්න ඕනේ, ඒක ලබා ගන්න පුළුවන්. කැමති සැපයක් ලබා ගන්න ඕන නම් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා මේ කට්ටිය මේ නිල් පාට වෙනවා නම් කොයිතරම් හොඳද කියලා. ඒ විදිහට මුණා කිව්වා. කහපාට වෙනවා නම් කොයිතරම් හොඳද, කහපාට වස්ත්‍ර ලැබෙනවා නම්, කහපාට ආභරණ ලැබෙනවා නම් කොයිතරම් හොඳද කියලා කල්පනා කළා. ඒ විදිහට මුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ පිරිස මා ඉදිරියේ මේ සින්දු කියන්න ගත්තා, නටන්න ගත්තා. මම ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ මේ අය පිට වෙලා ගියා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ, ස්ත්‍රියක් මනුස්ස ලෝකෙ ඉන්න කාන්තාවක් කොයි වගේ ධර්මයක් පුරුදු කළොත් මෙන්න මේ කියන මනාප කායික දෙවියන් අතර ඒ කිනාට ඉපදෙන්න පුළුවන් වෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ ඇහුවේ මනුස්ස ලෝකෙ ඉන්න කාන්තාවක් කොහොමද මේ මනාප කායික දෙවියන් අතර ඉපදෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ, දැන් බුදුරජාණන් වහන්සේ ගුණයක් තියෙනවනේ සත්තා දේව මනුස්සානම් කියලා. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ කියලා තිනු මේ දෙවියන් අතරට යන පාරත් බුදුරජාණන් වහන්සේ දන්නවා කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමා වාග්යක් කිව්වා. උන්වහන්සේ වදාලා මේ, ඒ කියන්නේ මේ ලෝකෝලට යන මනුස්ස ලෝකෙට යන පාරත් බුදුරජාණන් වහන්සේ දන්නවා. දෙවියන් අතරට යන පාරත් දන්නවා කිව්වා. තිරිසන් ලෝකෙට යන පාරත් දන්නවා කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා හතරක් කියලා දුන්නා. ඔන්න ඇස් තියෙන, හොඳට ඇස් තියෙන, ඇස් පේන පුද්ගලයේ බලාගෙන ඉද්දී කාන්තාරේ මැද්ද තියෙන පාරක එක පුද්ගලයෙක් යනවා. මේක කාන්තාරේ මැද්ද තමයි වැටිලා තියෙන්නේ. මේ කාන්තාරේ මැද්දෙන් යන පාරේ ඒ පුද්ගලයා යන පාර වෙනස් කරේ නැත්නම් කෙලින්ම ගිහිල්ලේ පුද්ගලයා වැටෙන්නේ ගිනි අඟුරු වලකට. බුදුරජාණන් වහන්සේ දකින්න පස්සේ කාලෙක මේ මිනිස්සේ පාර වෙනස් කරන්නේ නැතු ඒ පාරෙම ගිහිල්ලා අර ගිනි අඟුරු වලේ වැටලා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස් ලෝකෙ මේ කල් ක්‍රියාව ගත කරන සමහර පුද්ගලයන් ඒ තමන්ගේ ජීවිතේ වෙනස් කරේ නැත්නම් කෙලින්ම ගිහිල්ලා නිරේ ඉපදෙන්නේ. හරියට අර පුද්ගලයා ගිනි අඟුරු වලේ වැටුණා වගේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා තව සමහර පුද්ගලෙක් කාන්තාරේ මැද්දේ පාරක යනවා. යද්දින් ඒ පාර අවසන් වෙන්නේ අසූචි වලක. අසූචි පුරවපු වලක අවසන් වෙන්නේ පාර, කෙලින්ම ගිහිල්ලා එතෙන්ට වැටෙන්නේ. හැබැයි මේ මිනිස්සේ යන පාර වෙනස් කරන්නේ නැති නිසා කෙලින්ම ගිහිල්ලා අසූචි වලේ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ලෝකේ ජීවිතේ ගත කරලා ඒ ගත කරන විදිහ වෙනස් කරපු නැති නිසා ඒ පුද්ගලයා කෙලින්ම ගිහිල්ලා තිරිසන් ලෝකෙ ඉපදෙනවා සත්තු අතර. මේ අපි වගේ ඉන්න මිනිස්සු. හැබැයි යාගේ ජීවිතේ ගමන වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වෙනස් කරගන්න නැති නිසා ගිහිල්ලා තිරිසන් ලෝකෙ ඉපදෙනවා. එතන බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකෙ ඉපදෙන විදිහ දැනන් හිටියා. තව පුද්ගලයෙක් මේ කාන්තාරේ මැද්දේ වැටලා තියෙන පාරක යනවා. යද්දින් දකින්නවා ඒ මිනිස්සයා යන පාර කෙලින්ම වැටිලා තියෙන්නේ කාන්තාරේ මැද්දේ ගහක් තියෙනවා. හැබැයි මේ ගහ තිබ්බට ගහේ හෙවණක් නැහැ. අතරින් පතර කොළයක් දෙකක් තියෙනවා. අතරින් පතර කොළයක් දෙකක් තියෙනවා, හෙවණක් නැහැ. පාර වෙනස් කරන්න නැතුව ගිහිල්ලා අර ගහ යට යනවා. නමුත් ගහ යට, ගහක් යට ගියාට පස්සේ වෙන සිතේ මේක නට වෙන්නේ. ඒ කාන්තාරේ මැද තියෙන අවුෙන් ඒකට විකල්පයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා පස්සේ කාලෙක මේ මනුස්ස ලෝකෙ ඉන්න කෙනෙක් ගත කරන ජීවිතේ වෙනස් කරපු නැති නිසා പ്രേත ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා. උතර പ്രേත ලෝකෙට උපමා කළේ මොකද්ද බුදුරජාණන් වහන්සේ? කාන්තාරේ මැද්දේ තියෙන හෙවණ නැති ගහක්, කොළ නැති ගහක් අතරින් පතර තියෙනවා. මැරිලා ගියාට පස්සේ ඥාතීන් දෙන පිනක් ඔන්න අනුමෝදන් වෙන්න පුළුවන්. ඒතර දුක් සහිතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාන්තාරේ මැද්දේ පුද්ගලෙක් යනවා පාරක. යද්දින් මේ කෙනාට මේ මුණ ගැහෙනව හෙවණ තියෙන ගහක්. හොඳට හෙවණ තියෙනවා. මනුස්ස ලෝකේ කෙනෙක් ජීවත් වෙන රටාව අනුව ඒ කෙනා මරණින් මත්තේ ආයේ මනුස්ස ලෝකෙට එනවා. ආයේ මනුස්ස ලෝකෙට එනවා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙන්නේ හරියට කාන්තාරේ මැද්දේ, සංසාරේ නැමති කාන්තාරේ මැද්දේ තියෙන පුංචි ගහක්. හැබැයි හෙවණක් තියෙනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා තව පුද්ගලයෙක් කාන්තාරි මැද්දේ පාරක යද්දී ඒ පාර කෙලින්ම අවසන් වෙන්නේ මේ වනාන්තරයේ තියෙන පැම්පකුණක්. පැම්පකුණු වලක් තියෙන වතුර තියෙන පිපාසයට බොන්න පුළුවන් හේවණක් තියෙන මෙන්න මෙතනින් තමයි අවසන් වෙන්නේ. පස්සේ කාලෙකේ පුද්ගලයා දකින්න එතෙන්ට ගිහිල්ලා වෙහෙස නිවාගෙන පැන් ටික පානය කරලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් මේ ගත කරන ජීවිතයේ පැවැත්ම නෙවෙයිකන මරණින් මත්තේ දෙවියන් අතර ඉපදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැම ලෝකයකටම ඉපදෙන්න හේතු වෙන කරුණු බුදුරජාණන් වහන්සේ දැනන් හිටියා. එතකොට දැන් අද ඔබට ඉගෙන ගන්න ලැබෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නවලට උත්තරේ විදිහට නිම්මාන රතී දිව්‍ය ලෝකේ, ඒ කියන්නේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්න නම් කාන්තාවක් කොයි වගේ චරිතයක්ද මනුස්ස ලෝකෙද්දී ගත කරන්න ඕනේ කියලා. එතකොට දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දැන් බලන්න බුදුරජාණන් නොඑක් ශේෂ්ඨණු ධර්මයේ දේශනා කළා තියෙනවනේ. දැන් ස්වාමින් වහන්සේලා ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන ධර්මයේ දේශනා කළා තියෙනවා. ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන කරපු හැම දේශනාවකම තියෙන මහණෙනි තමාව පිළිසරණ කරගන්න, තමාව දූපතක් කරගන්න. කොහොමද තමාව පිළිසරණ කරගන්නේ? කොහොමද තමාව දූපතක් කරගන්නේ? සතර සතිපට්ඨානිය වඩලා සසරින් නිදහස් වෙලා. එතකොට තව සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ ගොපල්ලන්ට මේ කියන්නේ හරක් බලන පිරිස උපමා කරගෙන ධර්මයේ දේශනා කළා තියෙනවා. ස්වාමින් වහන්සේලා වගේ දේශන සමහරට ඒ කාලේ ගිහි කාලේ මේ ගොපල්ලු පිරිසක් වෙන්න ඇති. රජවරුන්ට ධර්මයේ දේශනා කළා තියෙනවා. දැන් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ උපමාවට ගන්න රාජ්‍ය පාලනය ගැන ආරක්ෂිත නගරයක් වුණාට පස්සේ නගරේ මෙන්න මේ කරුණු තියෙන්න ඕනි. ඒ වගේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මෙන්න මේ කරුණු තියෙන්න ඕනි කියලා රජවරුන්ට ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ පුද්ගලයන්ට උචිත වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ නොඑක් ශේෂ්ඨුලට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දීලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මනාපකායික දෙවියන් අතර ස්ත්‍රියක් කෙසේද උපදින්නේ කියන කාරණාව විස්තර කරනවා. අනුරුද්ධේනි කරුණු 8කින් සමන්විත වෙච්ච ස්ත්‍රිය. කරුණු කීයකින්ද? කරුණු 8කින් සමන්විත වෙච්ච කාන්තාව තමයි මරණින් මත්තේ මේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්නේ. පළවෙනි එක තමයි අනුරුද්ධේනි මව්පියන්ගේ මව්පියවරු තමන්ගේ දියණියගේ යහපත කැමැතිව දියණියට හිතවත්ව අනුකම්පාවෙන් අනුකම්පාව උපදවාගෙන ස්වාමියෙකුට විවාහ කරලා මේ දියණිය දෙනවා. මේක සාමාන්‍ය ලෝක සම්ප්‍රදායන්නේ නේද? තමන්ගේ දියණියට අනුකම්පාවෙන් සමාජ චාරිත්‍රයක් විදිහට තව පුරුෂයෙක් බලලා ඒ කෙනාට විවාහ කරලා දෙනවා. එතකොට මේ විවාහ වෙලා තමන්ගේ ස්වාමියාගේ නිවසට යන මේ කාන්තාව මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරන්න ඕන කියනවා. කොහොමද? ඇය ස්වාමියාට පළමු අවදි වෙනවා. ස්වාමියාට කලින් තමයි ඇය අවදි වෙන්නේ. ඒ වගේම හැමෝටම පස්සේ ඇය නිදා ගන්නවා. ඒ වගේම තමයි ඇය ප්‍රියමනාප හැසිරීම ඇතිව ප්‍රියමනාප වචන ඇතිව ජීවත් වෙනවා. එතකොට ඔන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? තමන්ගේ දෙමාපියෝ තමන්ගේ දියණියව විවාහ කරලා දුන්නට පස්සේ දැන් තමන්ගේ ගෙදරින් නෙමෙයි එතකොට ඉන්නේ වෙන ගෙදරකනේ. ඒ නිවසට ගියාට පස්සේ ස්වාමියාට පළමු අවදි වෙනවා. ඊට පස්සේ ගෙදරින් ඉන්න හැමෝටම පස්සේ නිදා ගන්නවා. ප්‍රිය වචන කතා කරනවා. ඒ කියන්නේ දැන් සමහරට මේක මුලින් විතරක් කරනවා පස්සේ කාලෙක නැති වෙලා යනවා. හැබැයි මේකෙන ජීවිතයේ තියෙන තුරාවටම ප්‍රිය වචන කතා කරනවා. ඊට පස්සේ ප්‍රිය විදිහට හැසිරෙනවා. එතකොට මෙන්න මේක දැන් බලන්න දැන් සාමාන්‍ය ජීවිතේ සාර්ථක කරගන්නත් උපකාර වෙනවා. දෙවියන් අතර උපදින්නත් හේතු වෙනවා ඒක. ඊට පස්සේ දෙවනි කාරණා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඇය විවාහ වෙලා ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ ස්වාමියාගේ යම්කිසි ගුරුවරු ඉන්නවද? ඊට පස්සේ
ස්වාමියාගේ මව හෝ පියා ඉන්නවද? ඊට පස්සේ ස්වාමියා ගරු සත්කාර කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවද? ආන් ඒ පිරිසට ගරු සත්කාර කරනවා. ඒ කියන්නේ තමන්ගේ නැන්දට මාමට ගරු සත්කාර කරනවා. ඊට පස්සේ මේ ස්වාමියාගේ ගුරුවරු ඉන්නවනේ. දැන් ඒ කාලේ තමන්ගේ පවුලේ ගුරුවරු ඉඳලා තියෙනවා. තමන්ගේ නිවසේම නැවතිලා උගන්නන. ආන් ඒ පිරිසට විශේෂ සත්කාර දක්වන තමන්ගේ ස්වාමියා කරන විදිහටම. ස්වාමියාට අවවාද අනුශාසනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවද? ඒ පිරිසටත් ගරු සත්කාර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැම අවස්ථාවකම දේශනා කළ මේ දේවල් කරන්නේ තමන් ඉදිරියේ ඉන්න විටත් තමන් ඉදිරියේ නැති විටත්. සමහරවිට අපි කරනවා තමන් ඉදිරියේ ඉන්න වෙලාවට හොඳට කතා කරනවා. තමන් ඉදිරියේ ඉන්න වෙලාවට බොරුවට ගෞරවය දක්වනවා. නැති තැන අඩුපාඩු කතා කරනවා. හැබැයි ඒකෙන් කුසලයක් වැඩින්නේ නැහැ. දැන් සුගතියෙන් මේ කරුණ උපකාර වෙන්නේ නිහතමානීකම කියන ගුණය තමන්ගේ හිත තුළ වැඩෙනවා මේ දේවල් කරද්දී. ඊට පස්සේ ඒකිනා ගරු සත්කාර කිරීම, ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණුන් සත්කාර සම්මාන කිරීම තුලින් පින් රැස් වෙනවා ජීවිතේට. ඔන්න සුගතියට යන පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තුන්වෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇය ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ එළුලොම් කැටි කිරීම වේවා, කපු කැටි කිරීම වේවා. කියන්නේ ඒ කාලේ gedara තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හාල් හදාගන්නෙව්වා, රෙදිවිය නෙව්වා. ඊට පස්සේ මේ නොයේ හැම දෙයක්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන දේවල් තමන්ගේ ගෙදරම තමයි කරගෙන තියෙන්නේ. ඒ හැම දෙයකටම මේ විවාහ වෙලා යන කාන්තාව දක්ෂයි කියනවා. උයන්ඩ පිහන් විතරක් නෙමෙයි ගෙදර තියෙන හැම දෙයක් කරන්නම දක්ෂයි. ඊට පස්සේ දේවල් අලස නැතුව කරනවා. කම්මැලි නැතුව ගෙදර තියෙන හැම දෙයක්ම හොයලා බලන කරනවා. ඊට පස්සේ මේ ගෙදර නිවසේ කටයුතු සංවිධානය කරගන්න දක්ෂයි. කියන්නේ කෙනා ඒ දේවල් ගානට ඒ තමන්ට අවශ්‍ය විදිහට සංවිධාන කරගන්න දක්ෂයි. ඔන්න කරුණු දැන් තුනක් කිව්වනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුරුද්ධේනි, ඇය විවාහ වෙලා ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ අභ්‍යන්තර ජනයා ඉන්නවා. ඒ කියන්නේ නිවස ඇතුලේ ඉන්න පිරිසක් ඉන්නවා. මෙහෙකරුවන් වේවා, දැසිදස්සන් වේවා, මෙන්න මේ පිරිස කරපු දේවල් නොකරපු දේවල් හොඳට දැනගන්නවා. දැන් අපි කියමු නිවසේ අශ්වයෝ ඉන්නවා නම් ඒ කට්ටිය බලන්න මෙහෙකාරයෝ වගේක් ඉන්නවා. උද්‍යාන පාලනය කරන්න වෙනම මෙහෙකාරයෝ වගේක් ඉන්නවා. කෑම්බීම හදන්න වෙනම පිරිසක් ඉන්නවා. මේ පිරිස කරපු නොකරපු දේවල් මේ කෙනා හොඳට හොයලා බලනවා. හොඳට බලනවා මේ කෙනාට මේ වැඩේ කරන්න පුළුවන්, හැබැයි මේක බෑ. මේ දිනට මේ කෙනාට මේක බැරි නට මේ දේ කරන්න පුළුවන් කියලා හොඳට තමන්ගේ අභ්‍යන්තර ජනතාව ගැන අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ මේ තමන්ගේ මේ සේවකයන් අසනීප වුණාට පස්සේ, අසනීපයක් වුණාට පස්සේ ඒකට විශේෂ සැලකිලි කරනවා. දැන් සේවකයන් කියලා එයාට වෙනස්කමක් කරන්නේ අසනීප වුණාට පස්සේ. සේවකයන් කියලා ඒක නක් කරන්න ඕනේ, මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා අසනීප වුණාට පස්සේ ඒක නට පවරන්නේ නැහැ. එතකොට බලන්න මේ කාන්තාව, එතකොට තමන්ගේ ස්වාමියාගේ දෙමාපියو ගැනත් හොයලා බලනවා. ස්වාමියාගේ ගුරුවරු ගැනත් හොයලා බලනවා. ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගැන හොයලාත් බලනවා. දැසිදස්සන් ගැනත් හොයලා බලනවා. gedara කටයුතු කරන්නත් දක්ෂයි. එතකොට මෙන්න මේ කියන කරුණු දැන් බුදුරජාණන් වහන්සේ තමයි කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා පස්වෙනි කාරණාව, ස්වාමියා යම් ධනයක් රැස් කරනවද, මිල මුදල් රැස් කරනවද, රන් රිදී රකින්නවද, ආරක්ෂා කරගෙන ගෙදරට ගේනවද, නිවෙසට ගෙනල්ලා තමන්ගේ බිරිඳට තමයි බාර දෙන්නේ ස්වාමියා. බාර දුන්නට පස්සේ ඒ ආරක්ෂා කරගන්නවා මනාකොට. බිරිඳගේ මොකද්ද තියෙන්නේ? ආරක්ෂා කරගන්නවා. ස්වාමියා රැස් කරලාගෙන දෙන දේවල් මනාකොට ආරක්ෂා කරගන්නවා. හොරකම් කරන්නේ නැහැ ස්වාමියා දෙන දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මේ කියන කරුණු දැන් බුදුරජාණන් වහන්සේ මේවා කියලා දෙන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇහුවේ මොකද්ද? මනාපකායික දෙවියන් අතර උපදින්න උපකාරණ දේවල්නේ. හැබැයි මේ දේවල්
තමන්ගේ ජීවිතය තියෙනවනං පවුල් සංස්ථා අපිට කොච්චර සුන්දරව ගත කරන්න පුළුවන්ද. දැන් අපි ගත්තොත් ඇත්තම කතා කරොත් අද කාලේ පවුල් ජීවිතය ගත කරන බොහෝ පිරිසක්ගේ ජීවිතය තුළ ස්වාමියත් එක්ක නොයෙක් ආකාරයේ රණ්ඩු සරුවල් වෙනවා. ස්වාමියාගේ අම්මා තාත්තත් එක්ක නොයෙක් ආකාරයේ රණ්ඩු සරුවල්. හැබැයි මේ ගුණේ නැති නිසා. හැබැයි අපි කියනවා නෑ ඒකට විකල්පේ මේකයි. එයා මෙහෙම කියපු නිසායි අපි මෙහෙම කළේ. නොයෙක් ආකාරයේ ප්‍රශ්න හදා ගන්නවා. නොයෙක් ආකාරයේ විසඳුම් ඇති කර ගන්නවා. හැබැයි මේ කියන කරුණු පුරුදු කරගන්න මහන්සියක් අරගෙන නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 6 වෙනි කාරණාව අනුරුද්ධේන යයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඔන්න වැදගත්ම වෙන දෙන්නේ ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම ඇය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ මුළු හදවතින්ම සරණ ගිහිල්ලා ඉන්නේ. ඇය උපාසිකාවක් කියනවා. තෙරුවන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවක්. එතකොට දැන් මෙන්න මේක අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක්. දැන් අපි අර කලින් කියපු දේවල් අපිට සාමාන්‍ය ජීවිතය ඇති කරගන්න පුළුවන් නේ. ඕන්න අපිට උදේ පාන්දර අවදි වෙන්න පුළුවන්. හැමෝටම පස්සේ නිදා ගන්න පුළුවන් කාන්තාවක් වුණාට පස්සේ. ඊට පස්සේ ස්වාමියාගේ අම්මට තාත්තට ඊට පස්සේ වැඩිහිටියන්ට ගරු සත්කාර කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර කටයුතු හොයලා බලලා කරන්න පුළුවන්. මෙහි කාර්යයන් ගැන ඒවා බලලා කරන්න පුළුවන්. හම්බ කරගෙන ගෙනත් දෙන දේ ආරක්ෂා කරගෙන අපි උත්සාහයක් ගත්තොත් පුළුවන්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, ශ්‍රාවක සංඝ රත්නේ සරණ යන එක වචනෙන් කිව්ව පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මොකද සරණ පිහිටන්නේ කොහෙද? තමන්ගේ හිතේ තමයි මේ සරණ පිහිටන්නේ. දැන් අපි දන්න කාලේ ඉඳලා පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා පන්සිල් ගන්නවා. තෙරුවන් සරණ. හැබැයි තිසරණේ නැහැ. තිසරණේ පිහිටන්න නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා තමන්ගේ හිත ඇතුළේම බුදුරජාණන් වහන්සේ ගුණ දැනගෙන පැහැදීමක් ඇති වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන තරම් කරුණු තිනවනේ අපිටනේ. හැබැයි මේ පැහැදීම තාවකාලික එකක් වෙන්නත් බෑ. දැන් ධර්මය අහලා බුදු ගුණ කියද්දී හිත පහදිනවා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපයක් දැක්කට පස්සේ අනේ කොච්චර ලස්සනයිද කියලා ඔන්න හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒක පැහැදීමක් නෙමෙයි චිත්තාවේගයක්. හිතේ වෙරට ඇති වෙන වෙනස්කමක්. හැබැයි තෙරුවන් සරණ ගියපු කෙනාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙලා තියෙනවා, ගුණ වශයෙන් අඳුනගෙන. මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කරපු කෙනෙක් නේ. කෙලෙස් සට ගන්න නැති කෙනෙක් නේ. ඒ වගේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ සසරින් නිදහස් වෙන ධර්මය, ජීවිතය අවබෝධ කරන ධර්මය කාගෙන්වත් අහන්න නැතු තමන් විසින්ම අවබෝධ කරපු ධර්මයක් නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නොඑක ආකාරයේ විද්‍යාවන් උපදවාගෙන, උන්වහන්සේගේ විද්‍යාවන් තියෙනවන්නේ චතුප්පාත ඥානෙ තියෙනවා. චතුප්පාත ඥානෙ කියලා කියන්නේ ඕනම කෙනෙක් මේ උපදින ආකාරය, චුත වෙන ආකාරය දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේට තව විද්‍යාවක් තියෙනවා, පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඕනම කෙනෙක් පෙර ගත කරපු ජීවිත දැකීමේ හැකියාව තිබ්බා. දැන් අපි කිව්වොත් එහෙම කෙනෙක් ගන්නවා, ඒක නම් මීට කලින් මේ ලෝකෙ ඉපදිලා හිටියේ අහවල් කෙනෙක් විලා. ඊට කලින් මේ ලෝකෙ ඉපදිලා හිටියේ, ඊට කලින් මේ ලෝකෙ ඉපදිලා හිටියේ කියලා ඕන තරම් කාලයක් බුදුරජාණන් වහන්සේට ඕනම කෙනෙක්ගේ පෙර ගත කළ ජීවිත දැකීමේ හැකියාව තිබ්බා. දැන් අර එක අවස්ථාවක මේ එක රාජකුමාරයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන් මාලිගාවක් හැදුවා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන මේ මාලිගාවට වඩින්න කියලා දානෙ වළඳන්ද. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ තවයි තව ස්වාමින් වහන්සේ කීප නමකුත් එක්ක මේ කෝකනද කියන මාලිගාවට වැඩම කරනවා දානිට. වැඩම කරාට පස්සේ මේ ඒ රජතුමාටයි ඒ කුමාරයෙක් එයාගේ බිරිඳටයි දරුවුනේ. ඒ දෙන්නට දරුවුනේ අවුරුදු ගාණක්. මේ රාජකුමාරයෙක් කල්පනා කරනවා මේ පාවඩයක් එලලා
මේ පාවඩෙන් බුදුරජාණන් වහන්සේ වැඩියොත් මට දරුවන් ලැබෙනවා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේකෙන් වඩින් නෑ කියලා කියන්නේ මට දරුවන් ලබන්ඩ දරු සම්පත ලබන්ඩ වාසනාවක් නෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දාන්ට වැඩම කරලා පාවඩ එළුවට පස්සෙ උන්වහන්සේ පාවඩෙන් වඩින්නේ. ඊට පස්සේ කුමාර කියන ස්වාමීන් වඩින්න කියලා කියනවා. කීප වතාවක් කියන බුදුරජාණන් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා රාජකුමාරේ බුදුරජාණන් සෝකින් වඩින්න කැමතිනේ අයින් කරන්න කියලා. ඊට පස්සේ දානි පූජා කළ අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අයට කියලා දෙනවා මේ දරුව ලැබෙන්නේ නැතිනම් ඔයාලා කලින් ජීවිතේ මෙන්න මේ වගේ වැරදි වැඩක් කරලා තියෙනවා. ඒකේ විපාකයක් කියනවා. හැමෝටම පොදු නෑ මේ දේවල්. මේ ඒ කුමාරයාට අයිති දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කලින් ජීවිතේ බැලුව උන්වහන්සේ පුබ්බේ නිවාස අනුස්සති ඥානෙ. බලලා කියනවා මේ දෙන්න මේ නැවක යද්දීන් නැව සුලි කුණාටුවකට අහු වෙලා නැව මූදුබත් වුණාට පස්සේ මේ දෙන්න පුංචි මේ ලීයක ආධාරයෙන් ගොඩබිමකට ගිහිල්ලා මනුස්ස වාසයක් නැති කුරුළු වාසයක් තියෙන ජීවත් වෙන්න විදිහක් නැති නිසා අර තිබ්බ කුරුල්ලන්ගේ මේ බිත්තර මේ ඒව තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. බිත්තර අවසන් වෙද්දී පුංචි කුරුළු පැටව මේ කට්ටිය ආහාරයට අරගෙන ජීවත් වෙන අදහසින් ඒක විපාකයක් විදිහට කියන මේ කට්ටියන්ට දරු සම්පතක් ලබා ගන්න වාසනාව නැත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මම මෙතන ඉස්මතු කරේ පුබ්බේ නිවාස අනුස්ඥානෙ. බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් තිබ්බා ඕනම කෙනෙක්ගේ පෙරගත කළ ජීවිත දෙකීමේ හැකියාව. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන බුදුරජාණන් වහන්සේ නිවන අවබෝධ කරන මාර්ගය දේශනා කළා. ඒ වගේම දැන් මේ හැම ලෝකයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන තමයි කියලා දුන්නේ ලෝකවිදු. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රුන් වහන්සේ. දැන් මේ දේශනාවෙන් පැහැදිලි වෙනවනේ අපිට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අකීකරු දෙවි මිනිසුන් අකීකරු කියලා කියන්නේ සීලයක් තුල හික්මිලා නැති හිත දියුණු කරන්න මහන්සි ගන්න නැති පිරිස සීලයක් තමන්ගේ ජීවිතය ඇති කරගන්න හිත දියුණු කරගන්න යොමු කරගත්තා. දමනය කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ දේශනා කළා. ඒක නිසා ඔබ මේ ධර්මය අහන්නේ අදනි අපි පැවිදිලා ඉන්නේ ඒ නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කියපු හැම ගුණයක්ම දරා ගන්න තරම් වාග්යවන්ත වුණා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගුණ මොනවද කියලා අවබෝධයෙන් ඇති කරගන්නා පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ විදිහටම ධර්මයේ ගැන අවබෝධයෙන් පැහැදීමක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදීමක් ඇති කරගෙන අන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් තමයි තෙරුවන් සරණ පිහිටන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝරත්නේ සරණ ගිහිල්ලා උපාසිකාවක් විදිහට වාසය කරනවා. ඊට පස්සේ අටවෙනි කාරණා උන්වහන්සේ දේශනා කරනවා ඇය තමන්ගේ කයයි වචනයයි සංවර කරගෙන වාසය කරනවා සීලවන්තයි. සතුන් මෙරීමෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා. ස්වාමියා ඉක්මවා වරදේ බැඳීමෙන් වැරදිකාම සේවනය කිරීමෙන් වැළකීලා ඉන්නවා. උන්න කය සංවර කරගන්නවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. ඊට පස්සේ කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා. ඊට පස්සේ පරුස වචන හිතරි දෙන ආකාරයට කතා කිරීමෙන් වැළකීලා ඉන්නවා. හිස් වචන භාවිතයෙන් වැළකීලා ඉන්නවා. වචනේ සංවර කරගෙන. එතකොට ඇය සීලවන්ත වෙලා මේ විදිහට වාසය කරනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා වාසය කරනවා නම් සීලවන්ත ජීවිතයක් ගත කරන ඔන්න මනාප කායික දෙවියන් අතුරු ඉපදෙන්න ඇයට අවස්ථාවක් ලැබෙනවා. එතකොට කරුණු කීයක් කිව්වද? හතක් කිව්වා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇය මසුරු මල දුරු කරපු සිතින් වාසය කරනවා. ලෝභය දුරු කරපු සිතින් දන්පෙන් පූජා කිරීම පිණිස තමන්ගේ දෑත් සෝදාගෙන වාසය කරනවා. දානය කියලා කියන්නේ අත්හැරීමේ ගුණය.
තමන්ගේ තියෙන දෙයක් තව කෙනෙක් උත්සාහ දෙන්න පුළුවන් හිතක් හදාගෙන ඒ වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ත්‍යාග ගුණය ඇති කරගෙන වාසය කරනවා. එතකොට උන්වහන්සේ දේශනා කර අනුරුද්ධේනි මෙන්න මේ කියන කරුණ වටින් සමන්විත වෙච්ච කාන්තාව කය මිදී මරණින් මත්තේ නිම්මාන රතී දිව්‍ය ලෝකේ මනාප කායික දෙවියන් අතර ඉපදෙන්න ඇයට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ කියන කරුණ ඇති කරගන්න කෙනාට සාර්ථක ජීවිතයක් ගත කරන්නත් අවස්ථාවක් ලැබෙන මේ ගත කරන මනුස්ස ජීවිතේ මරණින් මත්තේ සුගතිය ඉපදෙන්නත් ඇයට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඔබට මම අර කලින් මුලින්ම මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ශාසනයේ පළවෙනිම ඉලක්කය තමයි ජීවිතය අවබෝධ කරන සසරින් නිදහස් වීම. සසරින් නිදහස් වෙන ධර්මයේ ප්‍රගුණ කරන ගමම්ම අපි කියමු කාන්තාවක් කියලා. ඒ කිනාට මේ කරුණ ඇති කරගන්න පුළුවන් නම් ඇයට ආය සුගතිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා ආය ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරපු අපි හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතේ සාර්ථක කරගන්නත්, පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත්, සුගතිය ඉපදෙන්නත්, ඒ වගේම සසරින් නිදහස් වෙන්නත් උපකාරණ මේ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගෙන අපි හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිළිසන්න ලබා ගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින අසිරිමත් දම්සක ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දරන්නේ පින්චා හේවගේ මහත්මා සෙනුක දෙරණ හා ඒ වගේම එසඳ සෙත්සුක යන නියුන් දරුවන්ගේ දෙවනි උපන්දින නිමිති කරගෙන මේ පින්වතුන් මේ පුණ්‍ය අනුමෝදනා කිරීමට සහ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නොම්බර 63 න් 1 ස්ටේස් පාර ග්‍රෑන්ඩ් පාසි පදිංචි PH ලලිත් රවින්ද්‍ර මහත්මයා, ඒ වගේම ඉනේසා දේවින්ද්‍ර මහත්මිය ඇතුළු මේ පින්වතුන් තමයි අද දවසේ අසිරිමත් දම්සක සඳහා දායකත්වය දරන්නේ. මේ පින්වතුන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. PH ලලිත් රවින්ද්‍ර මහත්මයාගේ දෙමාපියන් වන PH අමරදාස මහත්මයා, ඒ වගේම සී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඉනේසා දේවින්ද මහත්මියගේ දෙමාපියන් වන උපනන්ද දේවින්ද මහත්මයා, සුවිනීතා දේවින්ද මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය සීළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. රැස් කරගත් පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම් සීළු දෙවියන්ට අනුමෝදන් කරමු. සීළු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වතුන් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය සීළු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් හෙට දිනට උපන්දින යෙදී තිබෙන පින්චා හේවගේ සෙනුක දෙරණ සහ එසඳ සෙත්සුක පුතුට මේ පින් අනුමෝදන් වෙත්ත පුතුන් දෙදෙනාට. ඒ වගේම පියාණන් වන PH ලලිත් රවින්ද්‍ර මහත්මයා, ඒ වගේම ඉනේසා දේවින්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත්, නම් සඳහන් කරපු පවුලේ දෙමාපියන් දූ දරුවන් ඥාතිත මිත්‍රාදීන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම PH ලලිත් රවින්ද්‍ර මහත්මයාගේ දෙමාපියන් වන PH අමරදාස මහත්මයා, ඒ වගේම සී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඉනේසා දේවින්ද්‍ර මහත්මියගේ දෙමාපියන් වන උපනන්ද දේවින්ද්‍ර මහත්මයා, සුවිනීතා දේවින්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන්ට නොඑක ආකාරයෙන් මේ ධර්ම දේශනාව සඳහා උදව් උපකාර කරපු දැකබලා සතුන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය අනුභව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ගෞතම බුදු සසුන තුල ධර්මාවබෝධය ඇති කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්,
අද දින මේ ධර්ම දේශනේ ශ්‍රවණය කරපු ලෝකවාසී හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා මේ ගෞතම බුදු සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියන්න. සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.